හරිතින් ඔන්න අද මම ආවේ මෙන්න මේ පෑන්ට් එක මවුස් පෑඩ් එක ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් මෙන්න මේ මවුස් පෑඩ් එක තමයි මට මාකට් එකේ බලාගන්න වෙච්ච සාමාන්‍යයෙන් ගණන් අඩු සහ ගොඩම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් ඒ වගේම ලස්සනක් ලුක් එකක් සහ ප්‍රීමියම් ගතියක් දැනුණ මවුස් පෑඩ් එක කියලා කියන්න පුළුවන්. මොකද මේ පෑන්ට් එක කියන බ්‍රෑන්ඩ් එක සාමාන්‍යයෙන් මිල අඩුවට ගොඩක් හොඳ ගේමින් දේවල් දෙනවා. ඒක ඇති මම මේ බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ටිකක් ලොකු ඉගෙන ගන්න පුළුවන් මවුස් පෑඩ් එකම ටිකක් මේ වගේ සයිස් එකකට තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක ගත්ත තැන, කියන්නේ මේක බයි කරන තැන මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ලින්ක් එක. ඉතින් මට මේක ගන්න හම්බුනේ රුපියල් 500කට වගේ තමයි. ඉතින් මම ඒ ගත්තේ දරාස් 11 එකේ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ වීඩියෝ එක දරාස් 11 එක පහුවෙලා බලන ඕන. ඉතින් මේ ඔෆර්ස් එහෙම ඉවරලා ඇති. ඉතින් ඒ මලින්කේ දාලා තියෙන ඕගොල්ලෝ ගුණ ඒක ගිල ගන්න. හරි ඉතින් අපි දැන් යමු මෙන්න මේ පෑන්ට් එක මවුස් පෑඩ් එකේ අන්බොක්සින් වීඩියෝ එකට. හරි ඉතින් අපි මුලින්ම මේ බොක්ස් එකේ උඩින් පටන් ගමු. ඉතින් උඩම පෑන්ට් එක ලෝගෝ එක තියෙනවා. පාලේ හරවට පස්සේ මේ මවුස් පෑඩ් එකේ සයිස් එක සහ මේ මවුස් පෑඩ් එකේ නම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඇහැ පැත්තේ පෑන්ට් එක ලෝගෝ එක තියෙනවා. ඇහැ පැත්තේ උඩ නම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක වටේට අර මවුස් පෑඩ් එකේ වගේ ලස්සන කලර්ස් ටිකක් දාලා තියෙනවා. පිටිපස්සේ අපිට ස්පෙක් ටික බලා ගන්න පුළුවන් මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. හරි ඉතින් අපි දැන් යම් මේ පෙට්ටිය කඩලා මේ මවුස් පෑඩ් එක මොනවද කියලා බලන්න. අරදී මට පොඩි නෝට්ස් එකක් හම්බලා තියෙනවා ඒ සෙලර්ගෙන්. ඉතින් බොක්ස් එකේ මීට අමතරව කිසිම දෙයක් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සෙලර්ගෙන් හම්බ වෙච්ච නෝට් එක ඔබලා මේ මම දාන්න නිදෙන් ගිල ගත්තත් ඔබලට තමයි. ඉතින් මේ කොලේ දීලා තියෙන අපේ ඕඩර් නම්බර් එක ඒ වගේම මේකේ ප්‍රයිස් එක ඒ වගේ දේවල් තමයි මෙන්න මේ කොලේ අපිට ඒ සෙලර් සඳහන් කරලා ඉවල තියෙන්නේ. හරිද අපි මේක පැත්තකින් තියමු. හරි ඊට පස්සේ අපි අපේ මවුස් එක අතර ගමු. ඉතින් අතර ගත්තම දැනෙන දේ ටිකක් බර සහ මේකේ කලර්ස් වලට අපේ ඇහැ කෙලින්ම යනවා. මොකද කලර්ස් ටික හරිම ලස්සනයි ඕගොල්ලොන්ට පේනවා ඇති දැන්. අපි දැන් මේකේ ඉටි කොලේ ගලවගෙන යමු. හරි ඉතින් මම මේ ඉටි කොලේ ගලවගෙන මවුස් පෑඩ් එක ඉල්ලට ගත්තා. ඉතින් අර අතර දැනෙන ස්මූත්නස් ගතිය මේකෙදි හොඳටම දැනෙනවා. අතර අර හරි සිනිදු විදියට ඔගොල්ලෝ ටික බලා ගන්න පුළුවන්. මුලින්ම දැනෙන මේකේ කලර්ස් ටික තමයි කොච්චර ලස්සන කලර්ස්ද කියනවනම් හරියට ගේමින් ලුක් එකක් ඔගොල්ලන්ට ගේනවා. ඉතින් යටම පෑන්ට් එක ලුක් එක බලා ගන්න පුළුවන්. ඉතින් වටේට මේ විදියට ලස්සනට ඔගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේක පිටිපස්සේ තියෙන රබර් වගේ එකක්. එතකොට ඔගොල්ලෝ මේක මොනවා හරි තැනක තිබ්බොත් මේක ලිස්සන් නැතුව තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි ඔගොල්ලෝ ගේම් ගහද්දී අර මවුස් පෑඩ් එක හෙලෙවෙන්නේ නැතුව තියන්න. ඉතින් දැන් මම මගේ මවුස් එක මේ පුඩින් කියලා පොඩ්ඩක් බලනවා මේක කොච්චර හොඳට මෙහා මෙහා යනවද කියලා. අපි දැන් බලමු මේ මවුස් එක කියලා. හරි දැන් මම මවුස් එක ගෙනාවා. ඉතින් අපි දැන් මවුස් එකෙන් පොඩ්ඩක් අර මම එහාට මෙහාට යද්දි අර මගේ අතර පොඩි ස්මූත්නස් ගතියක් තියෙනවා. දැන් මම මේක පොඩ්ඩක් ඇරෙහෙට තල්ලු කරනවා. එතකොටත් අර ලස්සනට යන මවුලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ මවුස් පෑඩ් එකේ අන්බොක්සින් වීඩියෝ එක තමයි මේ ගිරාවි. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒකේ උඩම තියෙනවා #gearupandwin කියලා. ඔයගොල්ලෝ ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද ඔයගොල්ලෝ දැන් අන්බොක්සින් වීඩියෝ එක දකින්න ඇති. ඉතින් මම මගේ මවුස් පෑඩ් එක ගැන පොඩි රිවියු එකක් දෙන්නවා ඔයගොල්ලන්ට. ඉතින් මම ඊට කලින් මේ මවුස් පෑඩ් එක දැන් මේ අප්ග්‍රේඩ් වර්ෂන් එකක් යන පුළුවන්. ඊට පරණ එකක් ආවා. ඉතින් මේ පරණ එක මම අවුරුද්දක් විතර පාවිච්චි කරා. ඒකේ මම ගේම්ස් ගැව්වා. ගොඩක් ඒවා කරා. මේ මවුස් පෑඩ් එකෙන් මම එඩිට් කරා. ඉතින් ඒක ස්මූත්ලි ගියා. ඉතින් අවුරුද්දක් විතර පාවිච්චි කරාට පස්සේ මට ඒතර පොඩි අප්ග්‍රේඩ් එකක් එන්න මේ කලර්ස් වලට. ඉතින් ඒකේ කලර්ස් තිබ්බේ නෑ. රත් තමයි තිබ්බේ. රතු කඳු තමයි තිබ්බේ. ඉතින් ඒකේ මේකේ දකින්න පුළුවන් ප්‍රධාන තමයි ඒකේ පොඩි මේක සාමාන්‍යයෙන් ගොඩ පොඩි. මේකේ පොඩි මේක තමයි මේ තියෙන. ඉතින් මීට වඩා ලුක ඒවා තියෙනවා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒකේ ප්‍රයිස් එක පොඩි පොඩි වෙනස් වෙනවා. ඉතින් මේ ප්‍රයිස් එක රුපියල් 500කට වගේ තමයි මට ගන්න පුළුවන් වෙන්නේ. රස් ලෙවල් ලෙවල් එකේ. ඉතින් ඔයගොල්ලෝ දැනදි පළවෙනි තියෙනවා ඔයගොල්ලන්ට කියලා ගන්න පුළුවන් මේක. ඉතින් මේක ගැන ගොඩම කතා කරන්න තියෙන හොඳ තැන මොකද මේක මම කලින් පාවිච්චි කරලා තියෙනවා. يعني මේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි. يعني මේ බ්‍රෑන්ඩ් එක තමයි මේක රඩ ටිකක් පරණ වර්ෂන් එක කියන්න පුළුවන්. ඉතින් මේ කලුත් වර්ෂන් එක අලුත් වර්ෂන් එක මීට අදාළ ගොඩක් හොඳ වෙන්න පුළුවන්. තාම මට මේක හරියටම යූස් එක්ස්පීරියන්ස් එක කරගන්න බැරි වුණා.
තිමං චර ගේම්ස් ගහන නෑ දැන් ඒනිසා මට පක්ෂ කරගන්න බැරිවුණ කොමුණත් මේක ගොඩක් හොඳයික හිතෙනල ගතර මම අවසක තියෙන පොඩ මේකේ හැමයා අද්දී අර මගේ අතර පොඩ දැනුනාර ස්මූ කියල ගවන ඒකනිසා පොඩ මේක හොඳයි ගැන පුලා ඉතින් ඕගල මොක දිතන්න මෙන්න මේ ෆෑන්ටෙක් මවස් එක ගැන ඔගල වෙන මේ විඩියෝට කැමතින අනිවාරෙන් ලයික් ඇදදාගෙන යන්න ගිම් කමෙන්ට ඇදදාගෙනන්න ඉතින් මේ මවස් පෑඩ වාග තිබ්බද එකවා මේ මිලදී ගන්න ඉන්නවාදේ වගේ ගොඩක් දෙවල් අපිට පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකකින් කතා කරන්න පුළුවන් හරි ඉතින් අපි එනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමු වෙමු.